අනතුරුව නැවතත් අපි ඔබව මුණ ගැහෙනවා ගහරුවාද දවසේ පියුම් විල සමගින්. ඉතින් නීතිය පිළිබඳව කතා කරන්න අපි මේ වෙලාව හොඳම වෙලාව විදිහට හිතලා මේ ඒ වෙනුවෙන් කාලය වෙන් කරගන්නවා. මොකද නීතිය අපේ ජීවිතයට හරිම වැදගත්. නීතියත් එක්ක ඔබේ තියෙන මොන ආකාරයේ සහසම්බන්ධතාවයක්ද කියන්න මේ මම නොදන්නවා වුණාට මම ඔබට කියන්න ඕන කාරණාව නීතිය අවසානයේ නිර්මාණය වෙන්නෙම අපේ ප්‍රශ්න ගැටළු වලට විසඳුම් ලබා දෙන්න. නමුත් යම් කිසි ආකාරයකදී ඔබ නීතිය ඉදිරියට යන්න බය වෙන්න පුළුවන්. සමහර විට නීතිය ගැන ඔබට තියෙන දැනුම අඩු වෙන්න පුළුවන්. කොහොම වුණත් නීතිය අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන අපේ ප්‍රශ්න ගැටළු වලින් විසඳුම් ලබා ගන්නවා නම් නීතිය අවසන් අරමුණ එය ඉෂ්ට වෙනවා නම් කියන්න ඕනේ. ඒ නිසා නීතිය සම්බන්ධයෙන් අද දවසේ අපි විශේෂම කාරණාවක් පිළිබඳව කතා කරනවා. ඒ තමයි තොරතුරු දැනගැනීමේ පනත. මොකක්ද මේ තොරතුරු දැනගැනීමේ පනත? ඒ ගැන අපි කතා කරන්නයි සූදානම් වෙන්නේ. ආරාධනා කරනවා ඔබට රැඳෙන්න ජූරිය විශේෂාංගය සමගින්. හොඳයි, අද දවසේ මේ කරුණු කාරණා පිළිබඳව කතා බහ කරන්න අපි සම්බන්ධ කරගන්නවා නීති ආධාර කමිෂන් සභාවේ නීති නිලධාරිනි ජ්‍යෙෂ්ඨ නීතිඥ නිලෝකා දමයන්ති නීතිඥතුමිය. අයිබුවන් සුබෝදය සර්. අයිබුවන් තිරිය සුබෝදය. හොඳයි, නීතිඥතුමිය එක්ක අපි මේ කතා කරන කරුණු කාරණා වලට අදාළව ඔබට යම්කිසි හෝ ආකාරයක ගැටලුවක් තිබේ නම් ඔබට පුළුවන්කම තියෙනවා කතා කරන්න මැදිරියට නීතිඥතුමියගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙන්න. 0111-5299-299-299 කියන දුරකථන අංකය ඔබ වෙනුවෙන් විවෘතයි අද හෝරාවක කාලයක්. නීතිඥතුමිය, තොරතුරු දැනගැනීමේ පනත කියලා අපි අහලා තියෙනවා. හැබැයි අපි ඇත්තටම දන්නේ මොකක්ද මේ තොරතුරු දැනගැනීමේ පනත? ඔව්, තොරතුරු දැනගැනීමේ පනත කියන්නේ තිලිනේ අපේ රටේ නීති ක්ෂේත්‍රයට හඳුන්වා දුන්නු ඉතාම වැදගත් පනතක්. 2016 වර්ෂයේදී තමයි අපේ රටේ නීති පද්ධතියෙන් මේ පනත හඳුන්වා දෙන්න ලැබුවේ. මෙතෙන්දී රාජ්‍ය යාන්ත්‍රණයක් හෝ රාජ්‍ය යාන්ත්‍රණය සම්බන්ධ යම්කිසි පොදු අධිකාරියක තියෙන විනිවිදභාවය කොහොමද ජනතාවට මේ රාජ්‍ය යාන්ත්‍රණයේ තියෙන විනිවිදභාවය විවෘත වෙන්නේ කියන එක තමයි මනාලෙස මේ පනත මගින් අවධානය ලක් කෙරෙන්නේ. හොඳයි, මේ වගේ දේවල් නීතියේදී බිහි කිරීමක් කෙරෙන්නේ යම්කිසි හෝ ආකාරයක අරමුණක් ඇතුව. එතකොට මේ පනතේ අරමුණ මොකක්ද? ඔව්, පනතේ අරමුණ තිල්ලි පනතේ පැහැදිලිවම දක්වලා තිබෙනවා. මෙතෙන්දී යම්කිසි රාජ්‍ය යාන්ත්‍රණයක් ඒ හා සම්බන්ධ වෙච්ච පොදු අධිකාරියක තොරතුරු දැන ගැනීම, මේ පොදු අධිකාරියක් සම්බන්ධයෙන් වෙන තොරතුරු කොහොමද මහජනතාවට විවෘත වෙන්නේ? එතකොට මේ පොදු අධිකාරීන් වල තියෙන අරමුණු මොකක්ද? යම්කිසි පොදු අධිකාරියක් විසින් ජනතාවට මේ තොරතුරු ලබා කොහොමද ජනතාව ක්‍රියාත්මක විය යුත්තේ? ඒ වගේම මේ තොරතුරු දැනගැනීම සම්බන්ධයෙන් ජනතාවට කමිෂන් සභාවක් පිහිටුවීම මගින් අදාළ සේවාවන් සපයන්නේ කොහොමද? මෙන්න මේ කියන කාරණා තමයි මේ පනතේ ප්‍රධාන අරමුණ වෙන්නේ. අමතරව මේ යටින් දිවෙන අරමුණ වෙන්නේ තිලිනේ මේ පොදු මහජනතාව අපේ රාජ්‍ය පාලනයට යහපත් ආකාරයෙන් සම්බන්ධ කරගන්නේ කොහොමද? ඔවුන්ගේ සක්‍රීය දායකත්වයක් මේ සඳහා ලබා දෙන්නේ කොහොමද කියන එක තමයි මේ පනතේ මුඛ්‍ය ප්‍රධාන දැන් ඔබට ටිකක් හුරු නැති වචන දෙකක් විතර මම හිතන්නේ තිබුණා රාජ්‍ය යාන්ත්‍රණය සහ මේ පොදු අධිකාරිය කියන කාරණාව. මේ රාජ්‍ය යාන්ත්‍රණය පොදු අධිකාරියට තියෙන සම්බන්ධතාවය පිළිබඳව අපි චුට්ටක් කතා කරමු. අපි රාජ්‍ය යාන්ත්‍රණය හා බැඳි පොදු අධිකාරීන් කියලා කියන්නේ මෙතෙන්ද පොදු අධිකාරිය කියන්නේ මොකක්ද? වැදගත් ප්‍රශ්නයක් ඔබ ඇහුවේ. පොදු අධිකාරිය කියලා කියන්නේ තෙලිනේ ආණ්ඩුවේ යම්කිසි අමාත්‍යංශයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක රාජ්‍ය යාන්ත්‍රණය හා බැඳිච්ච කුමක් හෝ සංවිධානයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දෙපාර්තමේන්තුවක්, පළාත් සභාවක්, පළාත් පාලන ආයතනයක්, රාජ්‍ය සංස්ථාවක්, එහෙම නැත්නම් තමන්ගේ කොටස් වලින් 25ක් හෝ 25ට වැඩි දරන රාජ්‍ය සංස්ථාවක් සම්බන්ධ වෙච්චි සමාගම් පනත යටතේ ස්ථාපනය කරලද සමාගමක් වෙන්න පුළුවන්. එතකොට පළාත් පාලන ආයතන මේ නීතියන් යටතේ හෝ යම්කිසි ලිඛිත ව්‍යවස්ථාවක් යටතේ මහජනතාවට සේවයක් සපයන අරමුණින් ආරම්භ කරලද රාජ්‍ය නොවන සංවිධානයක් වෙන්න පුළුවන්, පුද්ගලික සංවිධානයක් වෙන්න පුළුවන්. මේ ඕනම දෙයක් රාජ්‍ය හා සම්බන්ධ ඕනම සංවිධානයක් අපිට පොදු අධිකාරියක් විදිහට අර්ථ දක්වන්න පුළුවන්. හොඳයි, ඉතින් අද දවසේ අපි කතා බහ කරමින් ඉන්නේ මේ තොරතුරු දැනගැනීමේ පනත සම්බන්ධයෙන්. අපිත් එක්ක සම්බන්ධ වෙනවා නීති ආධාර කමිෂන් සභාවේ නීති නිලධාරිනි ජ්‍යෙෂ්ඨ නීතිඥ නිලෝකා දමයන්ති නීතිඥතුමියගෙන් මේ ප්‍රශ්න කිහිපයක් පිළිබඳව මම අහගෙන හිටියේ. දැන් අවසානයේ දැන් අපි බලාපොරොත්තු වෙන කාරණාව නීතිඥතුමියත් එක තැනකදී සඳහන් කරනවා මේ පුරවැසියන්ට මේකෙන් තියෙන ප්‍රතිලාභ සම්බන්ධයෙන් පුරවැසියන්ට මොන වගේ තොරතුරුද අපිට මේකෙන් ලබා ගන්න පුළුවන් වෙන්නේ සහ මේ සම්බන්ධයෙන් අපි කොහොමද ප්‍රවේශයක් ලබා ගන්නේ?
ආපහු ඇත්තටම මේක ඉතාම හොඳ ප්‍රවේශයක් පුරවැසියන්ට ලැබුණු පනතේ කිසිම තැනක දක්වලා නැහැ පුරවැසියා කුමන කාණ්ඩයකට අයත්ද කියලා. ඒ කියන්නේ අවුරුදු 18න් ඉහළ කෙනෙක්ද මේ පුරවැසියා කියන කාණ්ඩයට අදාළ වෙන්නේ කියලා. නැහැ ඇත්තට මේ අවස්ථාවේදී අපි පසුවට කතා කරමු ඒක 18ට අඩු පුද්ගලයන් පවා මේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ සහන සලසාගත්තු අවස්ථා තියෙනවා. යම්කිසි පුද්ගලයෙක් යම්කිසි රාජ්‍ය ආයතනයක් වෙත ගියොත් එහෙම තමුන් කොහොමද මේ රාජ්‍යාන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වය දැනගන්නේ? සමහර අවස්ථාවල තිරිනේ මේ රාජ්‍යාන්ත්‍රණයන් තුලින් ඉෂ්ට සිද්ධ වෙන සේවාව නොදැනුවත්කම නිසාම බොහෝ විට පුරවැසියන් අපහසුතාවයට පත් වෙනවා, නිහඬව සිටින අවස්ථාවන් තියෙනවා, පාඩුවට ලක්වන අවස්ථාවන් තියෙනවා. ඉතින් මේ අවස්ථාවන් වලට ඉතාම හොඳ විසඳුමක් විදිහට තමයි මේ තොරතුරු දැනගැනීමේ පනත ඉදිරිපත් වෙන්නේ. ඒ අනුව ඕනෑම පුද්ගලයෙකුට පුළුවන් ඒ තමන් බලාපොරොත්තු වෙන රාජ ආයතනයේ ඉදිරි ක්‍රියා පැවැත්ම, තමුන්ට අවශ්‍ය වෙන තොරතුරු මොනවද, මේ සෑම දෙයක්ම මේ පනතට අනුව විමසා දැනගැනීමට. හරි, දැන් අර අපි පස්සේ කතා කරමු කියලා කිව්වේ ඒකට යම් කිසි හෝ ආකාරයක වයස් සීමාවක් තිබෙනවාද? ඔව්, ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාව තුල නම් අපිට මේ ළමා, ඒ කියන්නේ අපි මෙතන වැදගත් වෙන්නේ 18ට අඩු පුද්ගලයන් සම්බන්ධයෙන්. ඒ කියන්නේ 18ට වැඩි ඕනෑම පුරවැසියෙක්ට සාමාන්‍යයෙන් ආයතනයකට ගිහිල්ලා මේ තොරතුරු දැනගැනීමේ හැකියාව තිබෙනවා. මේ ළමෙන් සම්බන්ධයෙන් වුණත් තොරතුරු දැනගැනීමේ අයිතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව මේ පනත යටතේ ලබා දීලා තියෙනවා. අසල්වැසි රාජ්‍යයක් වෙන ඉන්දියාව තුලත් මේ තොරතුරු දැනගැනීම සමාවන තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක වෙනවා. මේ දකුණු ආසියාවේ රටවල් සම්බන්ධයෙන් ගන්නකොට ශ්‍රී ලංකාව ඉතාම හොඳ තත්වයක ඉන්නවා තිරිලි. සිවුන ස්ථානයේ වගේ ඉන්නවා දකුණු ආසියාවේ තොරතුරු දැනගැනීමේ පනතේ සහන සලසා දීමේ ප්‍රමුඛ රාජ්‍යයක් විදිහට ශ්‍රී ලංකාව ඉන්නවා. මේ ඉන්දියාව වගේ රටක අපේ ස්ටේට් රාජස්ථාන් කියලා නඩු තීන්දුවක් වෙනවා. මේකෙදි ළමයෙක් මේ තොරතුරු දැනගැනීමේ පනත ඉතාම හොඳින් නතු කරගත්තු අවස්ථාවක් අපිට නඩු තීන්දුව ඉතිහාසයේ දකින්නට තිබෙනවා. ඉතින් ඒ අනුව මේ ළමයෙක්ද නැත්නම් පුරවැසියෙක්ද කියන එක 18ට වැඩි පුද්ගලයෙක්ද කියන එක බලපෑමක් වෙන්නේ නැහැ මේ තොරතුරු දැනගැනීමේ පනත සම්බන්ධයෙන් ප්‍රවේශයක් ලබා ගැනීමට. හොඳයි, තොරතුරු දැනගැනීමේ පනත සම්බන්ධයෙන් ඔබට අතියම් කිසි කාරණාවක් දැනගැනීමට අවශ්‍ය වෙනවා නම් ඒ වෙනුවෙන් අපි මැදිරිය දුරකථන අංකය විවෘත කරලා තිබෙනවා. ඔබට 0115 299 299 299 299 299 කියන දුරකථන අංකයෙන් ඔබට කතා කරන්න පුළුවන්. අද දවසේ අපි ඒ සම්බන්ධයෙන් කතා බහ කරමින් ඉන්නේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිලුකා දමයන්ති නීතිඥතුමිය එක්ක. දැන් ඕනම වයස් සීමාවක කෙනෙක්ට ඔය කියන ආකාරයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිය තියෙනවා නම් අපි ගිහිල්ලා ඉල්ලීම් කරන සමහර තොරතුරු තියෙනවා. එතකොට ඒ ඉල්ලීම් කරන සියලු තොරතුරු ලබා දෙන්න මේ කියන පොදු අධිකාරීන් බැඳිලා ඉන්නවද, සහ ඒ අයට එතනදී ක්‍රියාත්මක වෙන යම්කිසි ආකාරයක නීති පද්ධතියක් තිබෙනවද? ඔව්, පනතේ මුල සිට අග දක්වාම බොහෝ විට පුරවැසියාට මේ තොරතුරු දැනගැනීම සම්බන්ධයෙන් තියෙන අවස්ථාව ඉතාමත් වැඩි ආකාරයකින් තමයි දක්වලා තියෙන්නේ. ඉතින් ඒ අනුව අපිට කියන්න පුළුවන් ඕනෑම තොරතුරක් සම්බන්ධයෙන් දැනුවත් වීමේ හැකියාවක් තිබෙනවා කියලා. හැබැයි පනතේ එක්තරා අවස්ථාවක විශේෂ සීමාවන් පනවලා තියෙනවා කිහිපයක්. එතෙන්දී යම්කිසි පුද්ගලයෙක්ගේ පුද්ගලික තොරතුරු සම්බන්ධයෙන් අපිට අහන්න හැකියාවක් නැති බව පනතේ දක්වලා තිබෙනවා. ඒ වගේම මේ තොරතුරු අනාවරණය කිරීම රාජ්‍යයේ සමගියට, ඒ කියන්නේ ජාතික ආරක්ෂාවට, රාජ්‍ය ආරක්ෂාවට, භෞමික අඛණ්ඩතාවයට යම්කිසි ප්‍රශ්නයක් වෙනවා නම් ඒ වගේ තොරතුරු නිදහස් කිරීමේ හැකියාවක් නැහැ. ඊට අමතරව මැතිවරණ නීති වගේ දේවල්, එතකොට අධිකරණයේ අපහාස වෙන දේවල්, අධිකරණයේ අපහසුතාවයට පත් කරන දේවල්, ඒ වගේ යම්කිසි සීමාවන් තිබෙනවා මේ තොරතුරු හෙළි කිරීමේදී නොකරන රාජ්‍ය රහස්, වාණිජ රහස් වගේ දේවල්. හැබැයි මේ පනතේම අපහු මේකට අතුරු විධානයක් විදිහට පනවලා තිබෙනවා. මේ ඕනෑම තොරතුරක් අපි ලබා ගැනීමට බලාපොරොත්තු වෙන තොරතුරක් අවුරුදු 10කට වඩා පැරණි නම් ඒක ලබා දීමේ අයිතිය තියෙනවා මෙම රාජ්‍ය ආයතන වලට ලබා දිය යුතුයි. ඒ වගේම මේ තොරතුරු ලබා නොදීම නිසා ජනතාව මහත් අපහසුතාවයට පත් වෙනවා නම්, ජනතාවගේ සුභසිද්ධිය විනාශ වෙනවා නම්, ඒ වගේ අවස්ථාවදී මේ තොරතුරු දැනගැනීමේ අයිතිය තිබෙනවා කියලා. ඒ කියන්නේ තිලිලි මේ පනත පුරාම කියන්නේ කෙසේ හෝ ජනතාවට තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා කියන ජීවිතයේ සමහර තැන්වලදී ඔබටත් මේ අවශ්‍යතාවය මතුවලා ඇති තොරතුරු දැනගැනීම. ඒ සම්බන්ධයෙන් වූ පනත පිළිබඳව තමයි අපි කතා කරන්නේ, තොරතුරු දැනගැනීමේ පනත. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔබට තියෙන ගැටලුව සම්බන්ධයෙන් තමයි අපි අවස්ථාව ලබා දීලා තියෙන්නේ. අපි අද දවසේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිලෝකා දමයන්ති නීතිඥතුමියත් සමගින් කතා බහ කරමින් සිටින්නේ. ඔබට ඒ සම්බන්ධයෙන් තිබෙන ගැටලු මේ මාතෘකාවට අදාළව අපි බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා. මේ මාතෘකාවට අදාළව පමණක් අපිට අද දවසේ අමතුම් ලබා දෙන්න කියන කාරණාව 0115 299 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
නීතියේදි නීතිඥතුමින් සමහර අවස්ථාවලදී ඇත්තටම මේ නීතිය වටහා ගැනීමට තියෙන ප්‍රශ්න නිසාම නීතියට යම්කිසි ආකාරයක අපි බයක් දක්වන අවස්ථා අපි දැකලා තියෙනවා. ඒ කියන්නේ නීතිය අපිට හුරු නැහැ. සමහර වෙලාවට අපි හිතන්නේ මේ 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 සියල්ල අපේ යහපත් උදෙසා ඉදිරිපත් වෙච්ච ඒවා කියලා අපි හිතන්නේ. දැන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ගැන කතා කරනකොට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම සඳහා වූ කොමිෂන් සභාව කියලා යම්කිසි නමක් තිබෙනවා. මේකේ මොකක්ද කරන්නේ, ඔවුන්ගේ කාර්යභාරය මොකක්ද? මම හිතන්නේ ඒ ගැන අපි හොඳ අවබෝධයක් අපේ ජනතාවට ලබා දුන්නොත් හොඳයි. ඔව්. මුලින්ම කියන්න ඕන නීති මේ තිලිනි නීතිය නොදැනීම නිදහසට කරුණක් නොවේ කියලා දෙයක් තියෙනවා. ඒක නිසා අපිට කියන්න බෑ අපි යම්කිසි වරදක් කළා අපි මේ සම්බන්ධයෙන් දැනගෙන හිටියේ නේ, නීතිය දැනගෙන හිටියේ නේ කියලා අපිට ඒක නිදහස් වෙන්න බෑ. ඒක නිසා අපේ ජනතාව මේ සම්බන්ධයෙන් හැකි සෑම අවස්ථාවකම ප්‍රසිද්ධ කරුණක් කතා කරනවා. ප්‍රසිද්ධ කරුණක්. ඉතින් ඒක නිසා ජනතාව මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් නීතිය පිළිබඳ අවදියෙන් ඉන්න එක තමයි කළ යුතු දේ. ඉතින් මෙතනදී රජයේ අපේක්ෂා කළේ ජනතාවට තොරතුරු ලබා ගැනීමේ පනතක් ක්‍රියාත්මක වෙනවා නම් අපි කොහොමද මේ පනත කුමන ආයතනයක් හරහාද ක්‍රියාත්මක වෙන්නේ? අන්න ඒ සම්බන්ධයෙන් තමයි මේ තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධයෙන් කොමිෂන් සභාවක් පිහිටවන්නේ. මේ කොමිෂන් සභාව හරහා විශාල සේවයක් කරනවා රාජ්‍යාන්තරණයේ. අපි අර කලින් මතක් කරපු පොදු අධිකාරීන් වල ක්‍රියාත්මක වීම කොහොමද, මේගොල්ලන්ගේ පරමාර්ථ මොන ආකාරයෙන්ද ඉෂ්ට සිද්ධ කරගන්න ඕනේ, මේකට අවශ්‍ය මාර්ගෝපදේශන සපයන්න, මේ හැම දෙයක්ම මේ පොදු අධිකාර කමිෂන් සභාව හරහා තමයි කෙරෙන්නේ. එතකොට යම්කිසි පුද්ගලයෙක්ට තොරතුරක් ලබා දෙනවා නම් ඒ සම්බන්ධයෙන් එතනත්තගෙන් ගාස්තුවක් අය කළ යුතුද නැද්ද, ඒ ගාස්තු සම්බන්ධයෙන් තීරණය කරන අවස්ථාවන්, ඒ වගේම තොරතුරු ලබා නොදෙන්න යම්කිසි රාජ්‍ය ආයතනයක් ක්‍රියාත්මක කරනවා නම් ඔවුන්ට එරෙහිව කටයුතු කරන්නේ කොහොමද? මේ සියලුම දේවල් පොදු අධිකාරණයෙන් පාලනය කිරීම කරන්නේ මේ කමිෂන් සභාව හරහා. හොඳයි, දැන් මේ තොරතුරු ලබා ගැනීමේ පනත ගැන අපි කතා කරා. දැන් අපි මෙච්චර වෙලා මේ කතා කරපු මාතෘකාව යටතේ කවුද මේ තොරතුරු අපිට ලබා දෙන්නේ? ඔව්, වැදගත්ම දෙයක් තියෙන්නේ අපි ඒක දැනගන්න මත්තෙන් මොකද්ද මේ තොරතුරක් කියන්නේ කියලා දැනගමු. ඒක වැදගත්. එතකොට තොරතුරක් කියන්නේ මොකද්ද? අපි උදාහරණයක් ගමු. යම්කිසි ගමක හෝ නගරයක තිබෙනවා යම්කිසි දකින විදිහට නීති විරෝධී කර්මාන්ත ශාලාවක්. එහෙම නැත්නම් ප්‍රමිතියකින් තොරව කරගෙන යන සත්ව ගොවිපලක්. අපි උදාහරණයක් විදිහට ගමු කුකුළු ගොවිපලක්. ප්‍රමිතියකින් තොරව බැලූ බැල්මට මෙම කුකුළු ගොවිපල ක්‍රියාත්මක කරගෙන යනවා. ඉතින් ඒ අවස්ථාවල සමහර විට අසල්වැසි පුද්ගලයින් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවී ඉන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුණාට වැඩක් නැහැ කියන පරමාර්ථය ඇතුව. ඉතින් ඒ වගේ අවස්ථාවකදී පුළුවන් මේ සම්බන්ධයෙන් වන පොදු අධිකාරිය කුමක්ද කියන එක ඉස්සෙල්ලා හොයාගන්න. එතනදී මේ කුකුළු ගොවිපල ආරම්භ කිරීම සඳහා අදාළ බලපත්‍රය නිකුත් කරන්නේ කුමන ආයතනින්ද? එතකොට මේ ඒ ආයතනය අපි තෝරගෙන ඒ ආයතනයට යන්න පුළුවන්. ගිහිල්ලා හරි ඔබ මේ බලපත්‍රය නිකුත් කිරීම සඳහා ඔබ අඩංගු කරගන්න නිර්දේශ මොනවද ප්‍රමිති? මේ සම්බන්ධයෙන් අපිට විමසා බැලීමක් කරන්න පුළුවන් තියෙන්නේ. ඒක තමයි මේ පණිවිඩයේ තියෙන වැදගත්කම. ඒ අපි විමසන සෑම දෙයකටම අදාළ උත්තර ලබා දීමේ අයිතිය හැකියාව ඒ පොදු අධිකාරිය සම්බන්ධයෙන් තිබෙනවා. එසේ නොකළොත් තියෙන අතුරු ප්‍රතිඵලත් අපි සාකච්ඡා කරමු. හොඳයි, දැන් අපට අවශ්‍ය වෙනවා යම්කිසි පොරවැසියෙකුට මේ ආකාරයෙන් තොරතුරු ලබා ගන්න. එහෙම වෙලාවක මොන ආකාරයෙන්ද මේ තොරතුරු ඉල්ලන්න ඕනේ කියලා අපිට ගැටලුවක් මතුවුණා නම්, ඒ කියන්නේ මේකට යම්කිසි ආකාරයක ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය පිළිබඳව අපි පැහැදිලි කිරීමක් කරමු. අපි තොරතුරක් ඉල්ලනකොට තියෙන්නේ ඒක ලිඛිතව තමා සඳහන් කරගන්නට ඕනේ. ලිඛිතව තොරතුරු සඳහන් කිරීමේදී අදාළ වෙන නිශ්චිත ආකෘති පත්‍රයක් තිබෙනවා. මේ තොරතුරු දැනගැනීමේ පනත 2016 වර්ෂයේදී තමයි ලංකා නීති පද්ධතියට හඳුන්වා දුන්නේ. මම කලින් කිව්වා වගේ මේ වර්ෂයේම මේ පනතට අදාළව නිකුත් කළ 2017 පෙබරවාරි මාසයේ නිකුත් කළ ගැසට් පත්‍රයේ තුල තියෙනවා මේ තොරතුරු දැනගැනීමේ පනතට අදාළ වෙන ආකෘති. අපි කොහොමද තොරතුරු ඉල්ලීමක් සිද්ධ කරන්නේ කියන ආකෘති පත්‍රය මේ ගැසට් පත්‍රයේ තිබෙනවා. අපිට ඒක අරගෙන ඒකේ තියෙන තොරතුරු පුරවල යවන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට පුළුවන් අන්තර්ජාල පහසුකම් තිබෙනවා නම් අන්තර්ජාලය හරහා මේ ආකෘති පත්‍රය භාගත කරගන්න. කනගාටු වෙන්න එපා. මේ කිසිම අවස්ථාවක් ඔබට නැති පුද්ගලෙක් වෙන්න පුළුවන්. මේ හැම පහසුකමක්ම තිබෙන පුද්ගලයන් අපේ රටේ නැහැ. ඉතින් ඒ වගේ අවස්ථාවකට ඔබට පුළුවන් කෙලින්ම ගිහිලා තමන්ට පුළුවන් විදිහට ලිඛිතව මේ කරුණු අදාළ ආයතනයේ නිලධාරියට බාර දෙන්න. එහෙම නැත්නම් අපි හිතමු ලියන හැකියාව නැත්නම් ඒ වගේ පුද්ගලයන්ට පුළුවන් වාචිකව ගිහිලා තමන්ට අවශ්‍ය තොරතුරු අදාළ යාන්ත්‍රණය අදාළ රාජ්‍ය ආයතනයේ ඉල්ලා සිටින. ඒ ලිවීමේ හැකියාවක් නැති අයට ප්‍රතිචාර දක්වන ඒ අය සූදානම්ින් ඉන්නවා. අනිවාර්යයෙන්ම ඒක පනතේ පැහැදිලිව දක්වලා තියෙනවා. අදාළ නිලධාරිය බැඳී සිටිනවා. ඔහු වාචිකව දෙන
කියන කරුණු ලිඛිතව සඳහන් කරලා අවශ්‍ය තොරතුරු සැපයීමට. ඒ අනුව පනතේ මම මුලින් දැක්වුවා වගේ ඉතාමත්ම හොඳ ප්‍රවේශයක් ඕනෑම පුරවැසියෙකුට ලබා දීලා තිබෙනවා. ඕනෑම රාජ ආයතනයක් ඕනෑම රාජ යන්ත්‍රයක් රාජ්‍ය හා සම්බන්ධ ඕනෑම ආයතනයක තොරතුරු දැන ගැනීම සම්බන්ධයෙන් ප්‍රවේශයක් ලබා ගැනීමට. හොඳයි. තොරතුරු දැන ගැනීම පනත පිළිබඳව අපි අද දවසේ කතා කරමින් ඉන්නේ ජූරිය විශේෂාංගය හරහා. එහිදී අපි ඉත් එක්ක මේ පිළිබඳව කතා කරන්න ජ්‍යෙෂ්ඨ නීතිඥ නිලෝකා දමයන්ති නීතිඥතුමිය සමයි සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒ අතරතුර දැන් කෙනෙක්ට යම් කිසි හෝ අවශ්‍යතාවයක් මත මේ වගේ ඉල්ලීමක් කරන්න කාල සීමාවක් තියෙන පුළුවන්. හදිසි අවශ්‍යතාවයක් තියෙන පුළුවන්. එතකොට මේ වගේ ඉල්ලීමක් කරාම එයට ප්‍රතිචාර දක්වන්න මේ අදාළ නිලධාරියාට යම් කිසි හෝ ආකාරයක කාල සීමාවක් පොදු අධිකාරියක තොරතුරු දැනගැනීම සඳහා වූ පත්කල නිලධාරියෙක් සිටිය යුතුමයි. ඒ කියන්නේ ඔබ ජනතාව දැනුවත් වී හොඳ කරුණක් තමයි ඔබ යන ඕනෑම රාජ්‍ය ආයතනයක තොරතුරු දැනගැනීම සඳහා වූ විශේෂිත පුද්ගලයෙක් ඉන්නවා, විශේෂිත නිලධාරියෙක් ඉන්නවා. අපි ඔහුට කියනවා තොරතුරු දීම සම්බන්ධයෙන් පත්කල නිලධාරිය කියලා. අපිට පුළුවන් ඒ ඔහුට අපේ ඉල්ලීම් හැම දෙයක්ම යොමු කරන්න. යොමු කරලා ඒ තැනැත්තා ඒ නිලධාරිය බැඳී සිටිනවා දින 14ක් ඇතුළත මේ අදාළ ප්‍රශ්නයට අදාළ තොරතුරු ඒ තැනැත්තාට යොමු කරන්න වැඩ කරන දින 14ක් ඇතුළත. එතකොට මේ වැඩ කරන දින 14 ඇතුළත ඒ තැනැත්තා උත්සාහ කරන්න ඕනේ හැකි සෑමරින්ම සම්පූර්ණ පිළිතුරක් ඒ අදාළ පුරවැසියාට ලබා දෙන්න. යම් කිසි අවස්ථාවක අපි හිතමු මේ දින 14 ප්‍රමාණවත් උනේ නැහැ කියලා මේ තොරතුරු ලබා ගැනීම. මේ තොරතුරු අදාළ වෙන්නේ තෙවන පාර්ශ්වයකට කියන්න පුළුවන්. එතකොට අපි උදාහරණයක් විදිහට ගමු. ඔය හයිවේ නැත්නම් අධිවේගී මාර්ගවල අධිවේගී මාර්ග පද්ධතිය කෙනෙක් වාහනයක් ධාවනය කරන මොකක් හරි මේ අධිවේගී මාර්ගයේ තියෙන ප්‍රමිතීන් වල ප්‍රශ්නයක් නිසා කාට හරි මොකක් හරි ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ තැනත්තාට පුළුවන් කෙලින්ම කවුද මේ අධිවේගී මාර්ගය සහ සම්බන්ධ නිලධාරීන් කුමන රාජ්‍ය ආයතනයක්ද? එතකොට ඒ රාජ්‍ය ආයතනයේ අර අධිවේගී මාර්ගයේ පස අදාළ සාම්පලයක් පවා ලබා ගැනීමේ හැකියාව තිබෙනා ඕනෑම පුරවැසියෙකුට. එතකොට මේ සාම්පලයක ලබා ගැනීම සම්බන්ධයෙන් තවත් තෙවන පාර්ශ්වයක උදව්වක් අවශ්‍ය නම් අදාළ තොරතුරු නිලධාරියාට පුළුවන් මේ තෙවන පාර්ශ්වයේ උදව්ව ගන්න. එතකොට මේ දින 14ක කාල සීමාව තුළින් ඉක්ම යන්න පුළුවන්. අනේ ඒ වගේ අවස්ථාවක සාධාරණ හේතු දැක්වීමක් කරලා නිකම් බෑ. සාධාරණ හේතු දැක්වීමක් පවා කළ යුතුයි දින 14ක් ඇතුළත ඔහුට තොරතුරු ලබා දීම නොහැකි වුණොත්. ඒ සාධාරණ හේතු දැක්වීමක් කරලා දින 21ක් වගේ කාල සීමාවක් තුළ අදාළ තොරතුරු නිකුත් කිරීම සඳහා අදාළ තොරතුරු නිලධාරියා බැඳී සිටිනවා. හොඳයි. ඉතින් දැන් ඔබට වැටහෙනවා ඇති මේ තොරතුරු ලබා ගැනීමේ පනත කෙතරම් පුළුල් මාතෘකාවක්ද කියන කාරණාව. ඒ හරහා දැන් යම්කිසි පුරවැසියෙක් තමන්ගේ අවශ්‍යතාවය මත මේ වගේ තොරතුරක් ලබා ගත්තොත් ඉල්ලීමක් කරොත් එහෙම ඒ ලබා දෙන තොරතුරු නිලධාරියා ලබා දෙන ප්‍රතිඵලය එහෙමත් නැත්නම් ලැබෙන තොරතුරු සම්බන්ධයෙන් සෑහීමකට පත් වෙන බැරි නම් ඒ වෙනුවෙන් පුරවැසියාට ගත හැකි යම්කිසි ආකාර ක්‍රියාමාර්ගයක් තිබෙනවා. ඉතා හොඳ ප්‍රශ්නයක් තිලිනි. දැන් මේ වගේ අවස්ථාවක දැන් ඔබට හිතන්න පුළුවන් මේ තොරතුරු අපිට දෙන තොරතුරු අපේ තෘප්තියකට පත් වෙන්නේ නැහැ, සෑහීමකට පත් වෙන්නේ නැහැ. නමුත් සමහර විට පෙරලා ඒ ප්‍රශ්න කරන්න කෙනෙක් පුරවැසියෙක් ඉදිරිපත් නොවෙන්නට පුළුවන්. ඒක තමයි ඔබ අවදීන් සිටින්න තමුන්ට අදාළ තොරතුරු ලැබුණේ නැහැයි කියලා කනස්සල්ලට පත් වෙන්න එපා. ඔබට අවශ්‍ය තොරතුරු ලැබුණේ නැත්නම් එහෙම නැත්නම් මේ තොරතුරු දීම ප්‍රතික්ෂේප කරනවා නම් ඔබට පුළුවන් අභියාචනා කරන්න. අභියාචනා කරන නිලධාරියෙකුත් මේ හැම රාජ්‍ය ආයතනයකම ඉන්නවා. අපි එයාට කියනවා නම් කළ නිලධාරිය කියලා. මේ තොරතුරු නිලධාරිය විසින් දින 14ක් ඇතුළත අවශ්‍ය තොරතුරු ලබා දෙන්නේ නැත්නම් ඔහුට හෝ ඇයට පුළුවන් මේ නම් කළ නිලධාරියා වෙත අදාළ අභියාචනය ඉදිරිපත් කරන්න. මට ප්‍රමාණවත් සෑහීමකට පත් වූ පිළිතුරක් ලැබුණේ නැහැ. එහෙම නැත්නම් මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. මේ කරුණු දක්වලා අභියාචනා කිරීමේ හැකියාව තියෙන නම් කළ නිලධාරියට. අපි බලමු නම් කළ නිලධාරියා මේ සම්බන්ධයෙන් ගන්න පියවර මොකක්ද කියලා. තමන්ට යම්කිසි අභියාචනා පෙත්සමක් ආවට පස්සේ ඒ තැනැත්තා දින 3ක් ඇතුළත තමුන්ට මේ අභියාචන ලැබුණා කියලා පවා පුරවැසියාට ලිඛිතව දැනුම් දිය යුතුයි. එසේ දැනුම් දීලා දින 21ක කාල සීමාවක් ඇතුළත තිළිණි ඒ තැනැත්තාත් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වලා අදාළ තීරණය මේ පුරවැසියා ලබා දිය යුතුයි. එතකොට තිල්ලි මං ඉස්සරහට යන්නම්. මේ අභ්‍යාචන නිලධාරිය කියන නම් කළ නිලධාරියට පවා මේ සම්බන්ධයෙන් දෙන පිළිතුර
පිළිගත හැකි පිළිතුරක් සෑම පුරවැසියෙකුටම ලැබුණේ නැත්නම් ඒ හැකියාව තිබෙනවා මේ පිළිතුර ලබා දීලා මාස දෙකක කාල සීමාවක් ඇතුළත අපි කලින් සඳහන් කරපු කමිෂන් සභාව වෙත අභියාචනයක් කිරීමට. මෙතනද තිලිලි කමිෂන් සභාවෙන් පවා තමන්ට අදාළ පැහැදිලි තෘප්තිමත් භාවයට පත්විය හැකි පිළිතුරක් නොලැබෙනවා නම් මේ තැනැත්තට පුළුවන් එතැන් සිට ඒ තීරණය ලබා දුණු දින සිට දින 30ක් ඇතුළත අභියාචන අධිකරණයට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් අභියාචනයක් යොමු කිරීමට. ඒ කියන්නේ ඊටාම දීර්ඝ මේ සීමාවක් තුළ ඒ සාධාරණ ඉටු වෙන තාක්කල් ඒ දුර යන්න පුළුවන්. අතිශයින් මේ සම්බන්ධයෙන් ගොඩක් වෙලාවට අපේ මහ ජනතාව දැනුවත් වීමක් නැහැ. ඒක කනගාටුවට කරුණක්. අවදීන් සිටින්න ඔබට පුළුවන් මේක අභියාචන අධිකරණයේ දක්වා ගෙන යන්න. ඒ කියන්නේ නඩු මාර්ගයක් දක්වා ගෙන යන්න. අපි හිතමු යම් කිසි ආයතනයක් විසින් මොනවා හරි අපි දෙන තොරතුරක් වසන් කරනවා. මම කියන්නේ නැහැ. ඉතින් මේක නිසාම අපි නිහඬව සිටිනවා. අපි කතා කරාට වැඩක් නැහැ. මේක කොච්චර කතා කරත් එච්චරයි කියලා. එපා නවතින්න. ඒ සිතුවිල්ල ඔබ ඉදිරියට ගෙන යන්නේ පා ඔබට පුළුවන් මේ තොරතුරු දැනගැනීමේ පනත හරහා අදාළ පළවෙනි ආයතනයේ තොරතුරු නිලධාරියාගේ ලබන උත්තරේ සෑහීමකට පත් වෙන්නේ නැත්නම් ඔබට අභියාචන අධිකරණය සඳහා පවා මේ ප්‍රශ්නේ රැගෙන යන්න. ඒ වගේම ශ්‍රී ලංකාව තුල මේ අභියාචන අධිකරණය දක්වාම මේ ප්‍රශ්න රැගෙන ගිය අවස්ථා දක්නට තියෙනවා. ඒ වගේම සාර්ථක විසඳුම් ලබාගත් අවස්ථා දක්නට තිබෙනවා. මේ තොරතුරු දැනගැනීමේ පනත මේ දක්වා අතිශයින් සාර්ථක විදිහට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන පනතක් විදිහට දක්වන්න පුළුවන්. හොඳයි. තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳව අද දවසේ අපි කතා බහ කරේ. ඉතින් ඒ අතරතුර අපි ඔබට නීති ආධාර කමිෂන් සභාව ඉදිරියට කතනාගත් මතක් කරන්නට ඕනේ. මොකද ඔබට යම් කිසි ආකාරයක ගැටලුවක් තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් මේ තොරතුරු දුරකථනය හරහා ලැබෙන්නේ නැහැ. එන්නට කාලය වෙන් කරවා ගන්න පුළුවන් නේද? මේ ජීවිත මේනේ. ඔව්. හරි. ඔබට දුරකථන අංකය අපි මතක් කරන්නම්. 011-2-433-618 011-2-433-618 නීති ආධාර කමිෂන් සභාව ඉදිරියට කතන අංකය ඔබට අවශ්‍ය කරන මේ ගැටළු වලට විසඳුම් ලබා ගන්න ඒ අවස්ථාව උදා කර ගන්න පුළුවන්කම තියෙනවා. අද දවසේ මේ තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳව අපි කතා කරේ. අවසාන වශයෙන් මේ තොරතුරු දැනගැනීමේ පනත සම්බන්ධයෙන් අපි කතා කරපු තොරතුරු වලට අනුව යම් කිසි ආකාරයක පණිවිඩයක් අපිට දෙන්න පුළුවන් අවසාන වශයෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ප්‍රේක්ෂකයන්. ඔව් තිල්ලි වැදගත්ම පණිවිඩය තමයි ඔබට මේ තොරතුරු දැනගැනීමේ පනත සම්බන්ධයෙන් අපිට ඉතාම සුළු කාල සීමාවක් තියෙන මේක පුළුල් ශාස්ත්‍රයක් කතා කරන්න. ඔබට යම් කිසි කරුණක් මගහැරුණා නම් මේ සම්බන්ධයෙන් තවදුරටත් දැනවත් වීමේ අවශ්‍යතාවයක් තිබෙනවා නම් ශ්‍රී ලංකාව පුරා විසිරී පැවතින නීති ආධාර කමිෂන් සභා මධ්‍යස්ථාන තිබෙනවා තිලිනේ 86ක්. ඕනෑම අධිකරණයට ගියොත් අධිකරණ සංකීර්ණයේ බොහෝ විට අපේ නීති ආධාර සේවා මධ්‍යස්ථානය පිහිටලා තියෙනවා. ඒ වගේ පළපුරුදු නීතිඥ මහත්ම මහත්මීන් ඉන්නවා. ඔබට පුළුවන් ඕනෑම අධිකරණ සංකීර්ණයක පිහිටි අපේ ආයතනයකට ගිහිල්ලා මේ තොරතුරු දැනගැනීමේ පනත සම්බන්ධයෙන් දැනුවත් වෙන්නට. ඒ වගේම තිලිනේ මේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ යම් කිසි නිලධාරී ක්‍රියාත්මක නොවෙනවා නම් ඔහුට පවා මහේස්ත්‍රාත් අධිකරණයේ අපරාධ නඩුවක් පවරලා ඔහුට පවා දඬුවම් දීමේ හැකියාවක් තිබෙනවා තිලිනේ. ඒ අනුව මේ තොරතුරු දැනගැනීමේ පනත අතිශයින් වැදගත් පනතක්. ඒක ඔබ සියලු දෙනාම ප්‍රයෝජනට ගන්නවා නම් තමා මේ නීති ශාස්ත්‍රය තුළ වැදගත් ස්ථානයක් තිබෙනවා කියලා අපිට කියන්න පුළුවන් වෙන්නේ. ඉතින් බලන්න මේ නේද අපේ යහපත අපේ සුභසිත තකා කතරම් නීතිය නේද ක්‍රියාත්මක වෙනවාද කියන කාරණාව. එයයි වැදගත්ම කාරණාව. ඔබ නීතිය දැන සිටීම සහ එහි ඒ හරහා අපිට ලැබෙන ප්‍රතිලාභ දැන සිටීම හරහා ඔබට යහපත් ප්‍රතිචාරයක් ජීවිතේ ලබා ගන්න පුළුවන්. ඒ වෙනුවෙන් තමයි මේ සෑම සියලු දෙනාම අපිත් එක්ක එකතු වෙලා මේ උත්සාහ කරන්නේ. ඉතින් තොරතුරු ලබා දැනගැනීමේ පනත එහෙමත් නැතිනම් මේ අයිතිවාසිකම් පිළිබඳව මම හිතනවා මේ ඊටාම පුළුල් මාතෘකාවක් වුණත් අපේ නීතිඥතුමී ඊටාම සරලව ඔබට ඒ පිළිබඳව දැනුවත් කිරීමක් සිදු කරා. කොහොමනත් අර නීති ආධාර කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලයේ දුරකථන අංකය මම ඔබට නැවතත් මතක් කරන්න. ඔබට ඒ හරහා තොරතුරු ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. 011-2-433-618 011-2-433-618 කියන දුරකථන අංකය මතක තබා ගන්න. අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණා නීති ආධාර කොමිෂන් සභාවේ නීති නිලධාරිනී ජ්‍යෙෂ්ඨ නීතිඥ නිලුකා දමයන්ති නීතිඥතුමිය. බොහොම ස්තුතියි ඔබතුමියට ආයුබෝවන් කියලා. බොහොම ස්තුතියි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.